SLT Mobitel, පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. Perirasiat 79 ප්‍රතිශතයක් තමයි ලබා ගන්නෙ නිපුණත්වයේ ප්‍රවීණයන් දෙදෙනෙක් මාලන් ඔබ වෙනුවෙන් මනාපය පළ කරලා තියෙනවා
අමල් තීරණය කරන අලුත් අවුරුද්ද පටන් ගන්නෙම රතු සලකුණකින් කියලා. ඇයි අමල් පොළ සලකුණු දෙකක්ම ලැබෙද්දිත් ඔබෙන් රතු සලකුණක් මේ පැත්තේ? සාරංග අවුරුද්ද පළවෙනිදායි කියලා ඉවල නෙවෙයි. මොකද මේ තරඟය ඇත්තටම මේ තරඟයේ තියෙන්නේ අපේ ඉදිරි අනාගතයේ ඉන්නා වූ ගීත අහන කට්ටියට හොඳ රස වින්දනයක් ලබා දෙන්න ඕනි අපි මෙතනින් තෝරන කට්ටිය. මොකද මේ අපේ වෘත්තියටම එන්න කට්ටිය මේ ඉන්නේ මෙතන. ඉතින් එතකොට මං හිතුවා මේ දැන් අද ඉඳන් මගේ බෙන්ච්මාර්ක් එක චුට්ටක් උඩින් තියාගන්න ඕනි කියලා ඉවරලා මම. මොකද හේතුව එකක් ඇවිල්ලා හොඳ රස වින්දනයක් දෙන්න ඕනි රටට, සමාජයට, ඒ වගේම සම මේ තරඟයට. තරඟයට මගේ මේ දෙන ලකුණු හත ප්‍රයෝජනවත් ලකුණු හතක් වෙන්න ඕනේ. මොකද මම මේ තරඟයේ අස්සේදී මගේ ලකුණු හත මම පාවිච්චි කරන්න ඕනි ඒ විදියටයි. ඒකෙ හින්දා මම ප්‍රය තීරණය කරුවා මේ ගායනය තුළ මට එහෙම ඒ කියන්නේ මගේ අර තිබුණා වූ බෙන්ච්මාර්ක් එකට උඩින් තව චුට්ටක් උඩට ගියායින් පස්සේ මට තේරුණා මේක තරඟකාරීත්වයේ මදි කියලා වරලා. නිරෝෂ මොන කාරණා නිසාද ඔබ පොළ සලකුණක් ලබා දෙන්නේ? මට මාලන්ගේ ගායනය තුළ මට මගේ ලකුණු හතර දෙන්න බැරි මට්ටමේ ගායනයක් නෙමෙයි. මට ඒක හිතන්න තිබ්බේ නෑ. මං හිතන්නේ ඔබගේ ගායනයේ යම් යම් දේවල් තිබ්බ පොඩි පොඩි. හැබැයි මං හිතනවා ඔබ අද ගායනා කරපු දේ තුළ ඔබගේ ප්‍රාසංගිකත්වය, ඔබගේ ගායනය සහ ඔබ ඒකට ලබා දුන්න ඒ පෞරුෂය, ඔබගේ හඬේ සියලු දේවල් ගත්තොත් මට හිතනවා මගේ ලකුණු හත නිර්ලෝභීවම දෙන්න පුළුවන් කියලා. මාලන ගීතය වෝට් එකක් දෙන්න පුළුවන් මට්ටමේ තිබෙන නිසා තමයි වෝට් කරන්නේ. පොඩි දෙයක් එකතු කරන්නම්. ඔයා සංගීත කණ්ඩායමක සිං කරනවා. ඔව්. එතකොට මමත් එතනින් තමයි ආවේ. ත්‍රොපි ගොඩක් පිරිස එහෙම තමයි ඉන්නේ. ඔයා රහයි කියලා එකතු කරගත්ත පොඩි තැන් ටිකක් තියෙනවා. පොඩි ප්‍රීසෙට්ස් ටිකක් තියෙනවා. ඒවා තැන් තැන් වලදී දැම්මා. මෙහෙම කරොත් ලස්සන වෙයි, මෙහෙම කරොත් ලස්සන වෙයි කියලා. මං හිතන්නේ අපි හැමෝම අපි ඉන්න තැන ඉඳන් ටිකින් ටික උඩට යන්න ඕන. එතකොට ඒ ආශ්‍රයත් එක්ක යම් යම් දේවල් දන්න අය වැසුරු කරලා දන්න කෙනෙක්ගෙන් අහලා ඒ දේවල් එකතු කරගන්න පුළුවන්. එතකොට ඒ එකතු කරගත්ත යම් යම් වැරදි ටික විතරයි මම දැක්කේ ගීතේ පුරාවට. ඒකෙන් ඔයාට හානියක් වුණා. හැබැයි අපි අර කතා කරපු පළවෙනි වටය ඉදිරියට යෑම සම්බන්ධයෙන් මගේ කිසි ගැටලුවක් නැහැ. මම මගේ වෝට් එක දුන්නේ ඒ නිසා. ඔබට ගායන හැකියාවක් තියෙනවා. ඒක දිනු කරගන්නයි, හරි දේ තෝරගන්නයි තමයි ඉගෙන ගන්න ඕනේ. අමත් දැන් බෙන්ච්මාර්ක් එක වෙනස් වෙලා තියෙන හින්දා අපි අද දවසේ ඉදිරියට ඇද්දි මට හිතෙනවා අපි මේ ගායනයත් එක්ක සංසන්දනය කරලා ඔබේ තීරණය ගැන අපි වැඩිදුර කතා කරයි සමහරට. ඒ නිසා පොඩ්ඩක් පැහැදිලි කරගන්න මාලන්ගේ ගායනේ ඔබට ඒ බෙන්ච්මාර්ක් එක පහු කරගන්න බැරි වෙච්ච කාරණා මොනවද? ඒ කාරණා ටික තමයි මොකද මේක තරඟයත් එක්ක බලනකොට දැන් මාලන් සංගීත කණ්ඩායමක ගායනා කරන එහෙම නේ මාලන්. ඔව්. දැන් එතකොට මේක සාරංග අපි ඔන්ලයින් ඔඩිෂන් එකක් කරනවා. ඊට පස්සේ අපි ආවිල්ලා අපි ඉස්සරහා තියාගෙන ආවිල්ලා අපි මේක සිං කරලි වල තමයි. මොකද සිං කරන්න පුළුවන් හින්දා තමයි අපි මේ තරඟයට මේ අවස්ථාවේ මේගොල්ලන්ගේ තෝරගෙන තියෙන්නේ. ඉතින් මෙතන තියෙන්නේ තරඟයක් දැන් සිං කරන්න පුළුවන් හින්දා තමයි තෝරගෙන ඉන්නේ අපි ඔන්ලයින්. ඔතන මාලන්ගේ ගායනේ මොන මොන කාරණාද? ඒක තමයි ඒකට තමයි මම එන්නේ. මට කාලේ දිනවනේ කියන්න කතාන්න. හදිස්සියෙන් නැහැ. ගොඩක් කාලේ නැහැ. හැබැයි පුළුවන්. කෙටින්. ඔව්. එතකොට මම දැන් එතනට එන්නේ දැන් සංගීත කණ්ඩායමක කරනා වූ ගායනය විතර වගේ වෙන්න බෑ මං කියන විදිහට මේ තරඟය. තරඟය ඇස්සේදී. දැන් ඒක ශාන් ඒක පැහැදිලි කරලා දුන්නා. ඒ වැරදි කැලිටි ටික තමයි ඔහුට හානියක් කරගත්තේ කියලා වල. ඒ හානි කරගත්තු කැලිටි ටික මට කියලා පෙන්නන්න දැන් මෙතන විදියක් නැහැ. නමුත් ඒ කැලිටි ටික දැන් ශාන්ට එහෙම කියන්නේ ශාන්ට ඐඩියක් තියෙනවා ඇතිනේ. ඒක මොකද මං කිව්වේ කියලා. නමුත් ඒ දෙන්නාගේ ලකුණු හත ගැන මම කතා කරන්නේ. මං කතා කරන්නේ මගේ ලකුණු හත ගැන. එතකොට ඒකේදී මම තීරණය කෙරුවේ මට ඒ ප්‍රාසංගිකත්වය සංගීත කණ්ඩායමක සිං කරුවා වගේ නෙවෙයි මට මේ තරඟය ඇස්සේදී ලකින්න ඕනි. මට ඕනේ තරඟයට සුදුසු විදියට මුහුණ දිය යුතුයි. තරඟය ඒ මොන විදියටද මේක හසුරවන්න ඕනි, තමන්ගේ කටහඬ කොහොමද හසුරවන්න ඕනි, තමන් ප්‍රාසංගික වෙන්න ඕනි කොහොමද කියන එකයි. නමුත් ඔව් හොඳට වේදිකාව අතපත ගායන හොඳට හිටියා. නමුත් ඉතින් ගායනය තුළදී මම දැක්කේ නැහැ තරඟකාරීත්වයක් ගායනය තුළ. හරි අමල්. ඉදිරියට යද්දි අපිට තව හොයාගන්න පුළුවන් වෙයි අපි හොයන තරුවට තිබිය යුතු තරු ගුණාංග මොනවද කියලා.